සජිත් ප්‍රේමදාස මැතිතුමාව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා හැටියට ඒකමතිකව පත් කරා. සාකච්ඡා කරලා අවසාන තීරණයකට එළඹෙන්න පක්ෂය ප්‍රතිසංවිධානය කරන්නේ කොහොමද? පක්ෂය අලුත් වැඩපිළිවෙළ මොකක්ද කියන එක සම්බන්ධ සතියක් ඇතුළත තීරණයක් ගන්න එකඟ වුණා. මතුව නායකත්වයේ තියාගෙන විපක්ෂ නායක ධුරය විතරද? නෑ, ඒක පක්ෂ ප්‍රතිසංවිධානය ලැබෙන සතියේ ඉවරයක් කරනවා. ප්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම යෝජනා කළා විපක්ෂ නායක හැටියට. ඒක සියලු දෙනා ඒකමතිකව පිළිගත්තා. නායකත්වයේ වෙනසක් වෙන්නේ නැද්ද එතකොට? නෑ, මම හිතන්නේ ඒක අපි අදාළ පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක්. ඒක අපි කරගෙන යනවා. නමුත් පාක්ෂිකයෝ ඉල්ලන්නේ බා නායකත්වයේ වෙනසක් නේද? නෑ නෑ, අපි පක්ෂයක් හැටියට අදාළ තීන්දු සාමූහිකව ගන්නවා. නමුත් බහුතර මන්ත්‍රීවරුන් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට නායකත්වය ලබා දෙන්න කියලා නේද? නෑ, මම හිතන්නේ ඒක මාධ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි, ඒක පක්ෂයේ අපි ඒකමතිකව තීන්දු කරනවා. නායකත්වය මෙතනින් අපි ගන්න බෑ, කෘත්‍යාධිකාරී මණ්ඩලයක් කරනවන්න ඕනේ. ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ වුණා. ඒ අනුව ඒ වෙනස්කම් ටිකත් අපි බලාපොරොත්තු වෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් අපි එකතු කරගෙන සති දෙකක් තුනක් තුළ ඇතුළත ඒ සම්බන්ධව තීන්දුව ගන්නවා.